භගවතු වරහතු සම්මාසම්බුද්දස් නමුෝතස් භගතු වරතු සම්මාසම්බුද්දස් නමියාචරියෝ වත්ති සදිසුමීනවින්ජෙති, සදීව කසමින් ලෝකසමින් නත්තිමේ පටිපුංගලෝ ඒවං අචින්තියා බුද්ධ බුන්දගුණා අචින්තියා අචින්තිය සුපසන්නනං විපාකෝදයචින්තියෝතිතිී ඒමාගේ සාමීයුභාග්‍යවත් ව අරියත්තු සම්මාසම්බුතුරජානන් වහන්සේට මාගේ නමස්කාරයවේ. සාමීනි භාග්‍යවතුන් වන්සේග අනන්තසීලා දිගුණයනට මාගිතුන් සිත පාදවා සිරසම්ප්‍රනාමකට වන්දනාකරමි. මාගිමි වන්දනාමය කුසලා නිසංසය ජරාමරනාදී සසර දුකින් අත මිදී නිවනිින් සැනසිම පිණිසවේවා. බුදුගුණ අනන්තය බුදුගුණ අනන්තය බුදුගුණ අනන්තය අනන්ත බුදුගුණ බලයින් අනන්ත සද හම්ගුණ බලයින් අනන්ත මහා සගගුණ බලයින්, අප හැම දෙනාම සවපාත්වේවා අතිපූජ්්‍ය පාද රිදියගම්ම ඉන්දාලෝක වාමින්ද්‍ර වරප්‍ර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධහාබිලාසි සත්පුරුස කාරුණික පෙන්වත්න. ලෝතුරා තතාගත අපේ සරුවක්න බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වෙන් පස්වනි වර්ශය ගිවිලා, සැවත්නුවර ජීතවනාරාම මහවිහිරී වැඩඉදි අවස්ථාවක, මහාකරුණා ගුණඇති බුදුරජාණන් වහන්සේ, මහා කරුණා සමාපත්තිනුවනින් මේ රට දැකලා ද වගේ දවසක. යපා පටුන යාපන අරදක් දවීපය කියන අපේ ඒ උතුරු කරයෙහි මහෝදර චූලෝදර මාමා බෑනාවරු නාරජවරුන්ගේ කෝලාහලය සංසිඳුවෙන් පිණිස අද වැනි උතුම් දවසක මේ ලක් දෙරන දෙවැනිවතාවට සම්බුදු පාසින් ඉස්පර්ශ කළා සාදුකයන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම ප්‍රථම අවස්ථාව අපි දන්නවා මහිියංගනයට වැඩම කළා. නාගදීපයට වැඩම කළ දවසාද. මේ අවස්ථාවේදී, කැලනිි පුරවරයේහි නාගරාජයා එමනදන් නා රජුත් වහන්සේ බැහැදක ගැනීම සඳහා පැමිණිල්ල හිටිය යාපා පටුනට. තින් මේ කළහය සංසිදුවල ලෝතුරා තතාගත සරුවඥන් වහන්සේ සමාපත්තියෙන් වැඩයිඳමින් යාපා පටනේ වැඩයි සිටි උතුම් මොහොත උතුම් දවස සිහිපත්කරන බක්පුර පසුලුස්වක් පොහෝ දවස ලක්වැසි සැදැහැති ඔබ අප හැම දෙනාටම බොහෝම වටිනා උතුම් දවසත්. ති මේ උත්තරීතර දවසේ තමයි ඓතිහාසික විහිරගල ආර්‍ය සේනාසනෙහි වැඩයිදින්න මහා සඟරුවන උදෙසාත් එවගේම සිල් පෙහිවුණු පිරිසටත්. ගි සිල්ලතුන්ලාටත් ඊල දාවල දානාදී පිරිනමල ඒ මෝලික දායකත්වේ ඇරගෙන ඒ ප්‍රධාන දායකත්වෙන් කටයුතු කරන අපේ. සත්පුරුස කල්්‍යානමිත්‍ර පිරිස, ස්වර මහත්මිය සහ රංජිත් මහත්මා ඇතුළු චමාල් මහේෂි දිල්කි ඩැනියල් සරිතා යන දවාදරුවන් ප්‍රධානව, මේ වටිනාපින්කමේ අද දායකත්වය දරා ගත්තෙ සාදුකයන්. තෙනිසා එම නෝනා මහත්මිය දැන්මී ඉදිරයේ වාඩිවෙලා තැන්පත් වෙලා ඉන්නවා තින් සහසම්බන්ධ වෙන් අනිත් පිරිසේ ධනමාන පිළියල කිරීම් ආදේ කටයුතු දැන් එකලස් කිරීම් පිරිසුඳදු කිරීම්වල එදිලා ඉන්න. මේ ධර්මශ්‍රවනය ඇහෙනමානී දෙගෙන ඒ පින්නතුන්ලාටත් මේ ආනි සංසලබේවා කිය ල අපි සෙත් ප්‍රරාර්ථනා කරන අතර. විශේෂයෙන්ම ඒ දායකත්වය දන්න ස්වරනාමාතාව පදහන හැම දෙනාටම චිරජීවන ප්‍රාර්ථනා සිද්ධවේවායි සාදුකයන්න. එවගේම දැන් හදිසේ නමුත්. අපේ සේනාසනයේ ප්‍රධානම දායක මයනියන් කෙනෙ කැටියට කටයුතු කරන අපේ තමරා ගුණවරධන මැතිණය. එවාගේම වසන්ත අපේ මහත්මයේ සහෝදරතුමත් දියනියත් තුම්පලම දැන් මේ අවස්ථාවේදී ශාල ධනපරිත්‍යගයකින් විදුළු ජනක යන්ත්‍රයක් දැන් පූචා කරන්ට බලාපොරොත්වෙනවා. එවගේම නිසල කුටියට යාබදේ නිර්ඹල්ල පුතනුවන් වෙනුවෙන් අපේ වෛද්‍ය, දිවංගත නිර්මල් නිර් තරුණ දොස්සර මහත්ම පුතනුවන් වෙනුවෙන් පුුණ්්‍යාණු මෝදනා ශීරෂයෙන් තමයි ඒ නිසල කුටේ අනි කුටිය සම්පූර්ණයෙන් සකස්කර ගන්නට අවශ්‍ය මූලික කටයරු සම්පාදනය කරලා ඒ සඳහා විශාල ධනපරිත්‍යගේයකින් ඒ දායකත්වේ දැරුවේ තමරා නෝන මහත්මය ඇතුළු හැමෝම එෙනිසා එම කුටිසේනාසනයේ කුටි ආනි සංසයත් විදුල ජනක යන්තර පූජාවේ ආනිසංසයත්ෛද්‍ය නිර්මණ ලිල්ෂාත් නන්සිරී තරුණ වෛද්‍ය තුමන් පරළුවසපත් ඒ පුතනුවන්ට අත් වේවා සසර සුවපත් වේවා අකල් මරණවලට ගොදුරු නොවේවා ශාන්තදායක ප්‍රණීත නිවනින් සැනසිද්වාකයා පුුණ්‍යාණුමෝදනා කරන්නට ඕනේ. එනිසා ඒ මේ අදහස් දෙපාර්ශවයයක් පඉහැම දෙනා තුළම සිද්ධරාගනයි මේ වටිනා කඋදාර පුුණ්්‍යාණුමෝදනාව කල්වේලාවේ පමණින් කරන්නේ. නම ආචරියෝ අත්තේ න නැත ආචරියෝ ආචාරයන් වහන්සේ නමක් මට නැත. මට ආචරියන් වහන්සේ නමක් නැහැ ලෝකෝත්‍ර ධර්ම සංඛහාද ආර්ය මාර්ගයේ මට ගුරුවරයෙක් නැහැ. සදිසෝමීන විද්්‍යති, ඒහා සමානම කෙනෙක්වත් ඇත්තේ නැහැ. මට මේ ලෝකෝත්‍රමාරගෙහි ආචරයන් වහන්සේ නමක් නැ ගුරුවරයෙක් නෑ. ඒ තබා සදිසෝමේන විද්්‍යති. විද්‍යමානවන්නේ නෑ මහා සමාන තවත් කෙනෙක් මේ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකයේ. සදේවකස්මින් ලෝකස්මිං මේ දෙවියන් සහිත ලෝකයේ කිසිම තැනක මට සමාන කෙනෙක් ඇත්තේ නොවේ නත්ති මේ පටිපුග්ගලෝ එවැනි පුද්ගලයක්. බුදු ඇසින් දකින්නේ නැත කියලා තතහාගත සරුවක්ඥය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. තමන් වහන්සේට ගුරුවරයෙක් නැහැ. තමන් වහන්සේ හා සමාන කෙනෙක් මේ තුන් ලෝකයේ කොතනකවත් විද්‍යමාන වන්නේ නැහැ. එවගේම දෙවියන් සයිත ලෝකයේ කිසිවික්ටකත් දකින්නට මුණ ගැහෙන්ට ලැබෙන්නේ නෑ තමන් වහන්සේ හා සමාන උත්තරීතර පුද්ගලයන් වහන්සේ නමක්. එන සං ඒ නිසා අරහන්තන වුච්චත අරහන්ගේ අරහංය කියල ලෝතුරා බුදුරජාණන් වහන්සේ වහඳන්නනු ලැබෙනවා. ඉතින් බොහෝම වටිනා ප්‍රකාශයක් බොහම වටිනාසිහනා දෙයක් බුදුරජාණන් වහන්සේ ඔය සිද්ධ කළේ මේ ලෝකෙහි හැම කෙනෙකුටම පින්වත්නී වැඩිහිතය ගුරුවරු කියල කොටසක්කින්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට එවැනි ගුරුවරයෙක් නැතගලවුන් වහන්සේ සිහනා දෙයක් පැවත්තු හා. එනිසා අප බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර සිහනාදට අනුවයාතම අපි කල්පනා කරන්න තෝනි එමනං මේ ලෝකයේහි ගුරුවරයක් නැති අනුත්තර ප්ඥක්ශේස්තර සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනයකට වදාළ තතාගත සරුවක් නිරාජය දසබලදහරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සීපත් කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙලා අපේ ගුරු උතුමා වූ සත්හාදීව මනුස්සානං සියලෝම දෙවි මිනිසුන්ගේ ඒ කාන්ත ගුරුඋතුමන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණස්කන්දය තමයි පින්වත්නි සිහි කරන්න. තේම නිසා පෙන්වත්නි දැන්මේ උතුන් අවස්ථාවදී අපේ ලෝතුරා සරුවක්ඥ්‍ය බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණ මහන්තවය ඥාන මහන්තවය සීලතේ ජසාදීමේ මහා ගුණ සම්පත්ති සහිකරකරනේ ද අපි අද මේ උතුම් දානමය පින්කම් සිද්ධ කරගත් ඒ කියල සාධ සාදුකයා සන්තෝසමත් වෙන්න ටුවමනා වෙනවා. පින්වත්න්නේ ලෝතුරා සරුවක්ඥ බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුද්ධ ශාසනය පිහිට කරගෙන දෙවියන් සයිත ලෝකයාට කුසල් දහම් උපදවා ගැනීමට මේ මහා පින්කෙත ප්‍රතිෂ්ඨාපනය කළා. මොකදද මේ පින් කෙත. අනුත්තරං පුණ්ඥක්කෙත්තං ලෝකස්ස. ලෝකයාට පින් උපුදවන පින් ක එෙතක් පින් කුඹරක් බවට මේ ශාසන සංඝරත්නය පැවරුණා. එනම් පින් උපදින පින් කුඹර පින් කෙත තමයි පෙන්වටේ මහා සංගහ. මහා සංගරත්නය කියන මේ මහා පුණයක් ශේස්ත්‍රය මේ පුණ්ක්ශෂස්ත්‍රීහි මේ පින් කෙතෙහි පු්න්නමය බීජ වපුරවා ගෙන ඥානවන්ත අය ඒ මහත් පලය දකිනවය මහත් ආනිසංසය ප්‍රතිලාභ කරගන්ටවා කියනෙ එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දේශනා කළා. තිනිසා දැන් අපි බලන්ටෝනි මේ. පක්ශේස්ත්‍රය නොකොත් පින් කුඹුර. මොනතරං අපට අපේ ජීවිතවලට ප්‍රායෝගිකව එක හසුකර ගන්ඩ පුළුවන්ද. දැන් කෙත කිව්වාම කුඹර කිව්ව හාම අපට කුඹුරු කෙත් මතක් වෙනෝ. වෙල්්‍යයවල් මතක් වෙන. ඒ කුඹුරුුවල කෙත්වල බෙල්යායවල්වල වී මුං බීජ ආදී නොයෙක්දේ වපුලා අස්වැන්නෙන් පිරී පවති නව දැන් අපේනටෙන් එවගේම ඉන්දියාවත් ඒ ඒ ප්‍රදේශල දකින්න පුළුවන්. වෙල් අස්්‍යකිවම වෙල් ලක්ෂයක් තිබුණු පලාතක් මේ හම්බන්තුටිින් මයිමෙන් යහා පැත්තට කතර ගම පැත්තට යනකොට වෙල් අස්සකෙන් නොනේ ඌූව පලාත නේද එතකොට කුඹුරු ගැන කියියන්නට නෙවෙයි ම මේ උපමා මතක් කළේ කුඹුරක් කිරීමේදී පින්වත්න්නේ ඒ කුඹුරක් කරන්නට බලාපොරොත්තුවන ගොවි මහත්මාහෝ ගෙවිලිය. ගොවි මත්මය මුලින් මේ ගොවි තැන පිළිබඳු යන් හැදෑරීමක් තියෙන් ටෝනි අධ්‍යකීමක් තියෙන් ටෝනි ගොවිතැන් කරලා. ගොවිතැන් නොකරපු දැන් අපිහිතුම කොළඹ හිඳගෙන එනවා දැනවුගත් මහත්මය, ආයතනයක කාර්යාලයක වැඩකරපුගෙනෙක් නමුත් එක පාරටම යැයිට මේ ඇවිදිල්ල කුඹරට බැහල කුඹරු කොටන්න බෑ දන්නේ නෑ. එ දැනගට ඕනි. අන්නේ වගේ පින්වන්නේ කුඹරු කිරීමේ දේ කුඹර කරන ආකාරය පිළි බඳවසිහි මනාවිය යුතුයි එක ඒළඟට තැනින් තැනතියෙන ගොඩබිමවෙන්න පුළුවන් දී බිමක් වෙන්නඩ පුළුවන් ගොඩමට දෙකම වෙඩත් පුළුවන් තෝරාගන්න ටෝනි දැනුන්තේරුම් ඇතුව පොළව නිසරු වෙච්ච පොළවක් තෝරබේර ගත්තුතින් අස්වන්නම් ගණ්ඩ බෑ සිතු පරිදි නං හොඳ භූමියයක් සාරවත් භූමයක් ජලපහසු ගන් තියෙන භූමියයක් වුවදුරු රහිත භූමයක් වුවදුරු අඩු භෝමියයක් යුදාගන්නට ඕනි තෝරාගන්න ටෝනි ගොවිතන සඳහා හොඳ බිමක් ෝ නැන සැල දැන ගණ්ඩ සිහතිෙන්ට ඕනි දෙක තමයි හොඳ බිමක් තෝරා ගැනීම. ඊළඟට ඒ බිමෙහි ඉතාම සාරවත් අස්වන්නක් ලබන්ට පුළුවන් හොඳ බීජ වපුරන්ට ඕනි හොඳ බීජත්මුණ ගැහන්ට ඕනි ලැබෙන් ඕෝන ඒ බීජ වපුරලහිට අද වැපුරුවහිට අස්වැන්න බලාපොරොත්තු නොවිය යුතුයි. ඒ අවශ්‍ය අවශ්‍ය වෙලාවන් හිදී ජලය සපයනවා පොහොර සපයනවා ආලෝකය සපයනවා තවලොයෙක් උපද්‍රව පලිබෝධයන්ගෙන් කෙතරක්ෙන්ටෝනෑ එතකොට අන්න ඒ ගොවිය මහත්මාගේ ගෙවිලිය හෝකාගේ හරි ගොවිතැන්කරන කෙනාගේ සිත සන්තූෂමත් භාවයට පත්කරවමින් මහා අස්වවෙන්නක්කාම්ඹ වෙනවා ඒ වගේ තමයි පින්වත්න්නේ බුද්ධ ශාසනය නෙමැති මහා පින් කෙතහ පේතහධාර කරගෙන උපාසකෝපාසිකාව නුද භික්‍ෂුණීන් වහන්සේලාද ආංඒ කෙතවපුරන ආකාරයෙන් පින්කම් කරන්ට ඥානවන්තවෙන්ට ඕනි. නම් පළවෙනි කරුණ තමයි ගොවිතන පිළිබඳ වැටහීම වගේ පින් කිරීම පිළිබඳ වැටහීමක්ෙන්ට ඕනිේ ඇයි මේ පින්දහම් කරන්නේ ඇයි මේ දන්දින්නේ ඇයි මේ විදී සිල්රකින්නේ භාවනා වඩන්නේ ධර්ම දේශනශ්‍රවන සාකච්ඡා කරන්න එවහිතන්ට සයෙන්ම් බලන්ට ඕනෙ. ඒළඟට සුදුසු භූමිය තෝරා ගන්ට කිව්වා. වබුරගණඩ සුදුසු සාරවන්දිිමා. සෝ භගවතෝ සාාවක සංගෝ ඔජු පටිපන්නෝ ඥාය පටිපන්නෝ, සාමීචි පටිපන්නෝ යනාදිහි වස්සයෙන්, මනාවෝ පිළිවෙත් මාර්ගී හැසිරමින් ඒ පිළිවෙත් වගට පිළිපන්නාවෝ මනා පිරිසුඳු කායකරම වචීකරම මනෝකර්ම පහළ කරන. ආර්ය සුප්‍රති මහා සංගරත්නයට මාගමී උපස්ථානය පූජාව හේතුවේවා. අන්න ආර්ය මහා සංගරත්නය නැමති පින්ගෙත තමයි. ද ස්වරනා මහත්මිය මේ තමරා මහත්මය වසන්ත මහත්ම ඔබා බැහැම දෙ නාම තෝරාගත්තේ අන්‍ය ශාසන අන්‍ය ලබ්දික බිමක් නෙමේ දැ බුද්ධ කාලේ නිකන්ට නාත පුත්‍රයන් වහන්සේගේ ශාසනය තිබුණ අන්‍ය ශසන පකුදකච්ඡායන මක්කලී ගූසාල සංජයේ බෙල්ලට පුදතාදීඒ ඇතු හිට සස්්‍යාස්තෘන් වහන්සේලයි එ යටත් දන්දුන්නා නමුත් මනාවට පිරිසිඳූ සුද්ධ වූ පින්කෙතක් නෙමේ ඇයි මිච්චාදිට්ටිවලින් පිරිච්ච වත්පිළියත්වලින් ඒ අන්‍ය ශාසනයන් සකස්ශලා නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය. වීතරාගේ වීතදෝසී, වීතමූහි නිකලේසිී බුද්ධාදී මහරහතන් වහංශේලාගෙන් පරිසමන්වෙතයි සාදුකයන්. වහන්සේලා මන වූ පිළිවෙත් ගරුකයි රිජුහූ ගුණයෙන් සමන්විතයි යතහා වාදී තථකාරී කියනදේ කරන කරද කියන උතුවන් වහන්සේලා එවගේම බුද්ධහදී උතුමන් වහන්සේලා නුවනින් ප්‍රඥාවෙන් මෙනෙහිකට නුවනට පමුණවා අවබෝධ කළ යුතු ධර්මශාසනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සාදුකයන්න. එම නිසා ඒ මේ ශාසනයේ නැමති පින්ගෙත අපි තෝර ගත්තා. එනම් මහා සංගරත්නය නැවෙති පින්කෙත. ඊළඟට පින්වාති මේ පින්කෙති සාරවත් බීජවපුරුව ගන්ට ඕනේ. අර හොඳ වීවඩ පුළුවන් මුංවෙන්න පුළුවන් මෑවැෙන්ඩ පුළුවන් තලවෙන්ඩ පුළුවන් මොනවා හරි හොද සාරවත් අස්වෙන් නක් තියන බීජ තෝරාගත්තවාගේ මේ ශාසන කෙතෙහි වපුරවන්ට සාරවත් භීජවෝ නවුණ ඒ තමයි දනවීහය දම්මීන ලද්දන් කියලා සඳහන් ධාර්මික වහම්භ කරපු මෙිළමුදල් දන දහන්න මේ සඳහවිං කලා සාධසාධ. එතකොට දැන් අපේ මේ ස්වරණාභාත්මය ශාලපිරිකර පරිෂ්කාර සමූහයක් අර මේසේ මත තැන්පත් කරන හිතරමුණු කරල පූජා කරනවා. මෙතන මේ විදුලු ජනක යන්තරයේ තියනෝපේන්න තැන්පත් කරලාන කායශාක්ෂි වස්සයෙන් ති මේ සඳහා අවිියෞද්ධ විකුණල ගස විස විකුණල සත්තු වෙළදාම ඒ කියන්නේ මස් වෙළදාමනවේ පණපිටිං සතුන් විකිනීමයි මාන්ස වෙළදා වහල් වෙළදා මාදී වැරදි පංචිවිද වෙළදාම්බලින් තොර වෙලා රාජ්‍ය සේවය ගොවි තැන දැහැමි කර්මාන්තආදී සිදු කරලා ධර්මික ධනය නැමැති බීජය පිරිසිුදු බවට පත්කර ගත්තා සාදුකයන්. දැන් ඔන්න පිරිසිුදු බීජ අර පින් කුඹුර වැපුරවා. නේ වැපුරවානේ. එතකොට මොකද වෙන්නේ. ඒ පිරිසිුදු කුඹරේ සාරවත් පින් එත නැමැති පින්කුඹරේ අරසාරවත් බීජ පරෝහණය වෙනමවපුරුව ඇම් පස්සේ පැළවෙනු. ඒළඟට පින්ුවත්න කෙතෙහි අද වපුරල වක්කට බැඳලගේ යනවා. ආයි තුන්මාසයකින් හෝ හයමාසයකින් අස්වැන්න ගෙන්ට එන වනෙමේ. වක්කඩ මුදාහැරීම ජලයේ සැපීම, අඩු ජලයේ සැපීම, වැඩි ජලේ මුදාහැරීම, අවශ්‍ය කන පොහොර ජලය ආලෝකය ලබාදීම සහ ආරක්සා කිරීම කෙත කුඹුරු කමේද තියන දේ. අන් මේ වගේ පින්වනිි දැම් මේ පින් කෙතේ මේ පින් පුන්නේ ධරමයන් පුුණ්‍ය බීජයන් වපුරනකොට, හොදට සිහිමනාවෙන් සිහි නුවන දෙක හොඳට ඕනෑ. සිහි නුවන දෙක හොඳින් වැඩකරන්ටඕනේ. දැන් මේ වෙලාවෙ ජලිය වුවමනයි මේ වෙලාවෙ පොහොර වුවමනයි. මේ වෙලා ජලය වුවමනා නෑ පොහොර පමණ ඒ විදි කෙත රකි නොවගේ. මේ පින්කම පිළිබඳව අඩු ලෝඩුකංස්වා බලලා ඒවා සපයා උපයාගෙන නොවන පාවිච්චි කරලා ඒ පින්කම සර්ව සම්පූර්ණ සමබර. ම බවට පරිවර්තනය කර ගන්නට හි ඥානවන්තව සකස් කර ගන්න ට ුවෝවනයි අන්න බලන්න එහෙම නං අර ජලයපුහොර සැපියෝවාගතා තමයි ඥානවන්තව සතිසම්පජානකාරීව මේ පින්කම් පිළිබඳව හිත පැවැත්වීම ඊළඟට අර පලිබෝධයක් ඇවිදිල්ල නොවේක් සතුන් වෙන්න පුළුවන් ගවයන් එලුවන් වෙන්නත් පුළුවන් තරහාකාරීක් වෙන්නත් පුළුවන් කෙතට හානි පමුළුවනකට ඒ රැකගන්ට ක්‍රමයක් යොදාගන්න. ඒ මොකක්ද. උපමා කළේ තමන්ගි හිතෙහි. රාගේ නැමැති කෙලෙස් සතුරා දවේශය නැමැති ලේස සතුරා. මෝහය නැමැති කලේස සතුරා ආභුතින් පැමිණියවතින් අමන්ගෙහිතේ වැඩි වෙලාවක් ඉන්න නොදී වහා පලවාහරින්ට. ඒ රාගදවේශමූහෝ මාන්‍යාදී කෙලෙස් යටපත් කරලා කෙලෙස් සතුරා ජයගෙන අමාමහා නිවංසුව ශාක්ෂා කර ගැනීමට වීලේවන්තවීම. අන්න පින්කුබුරේ අග්‍ර පලය ලැබුව වෙන මඟ පල නිවං දැකීම. තියන්න ඒනිසා පින්වත් මෙවැනි අවස්ථාවන් හිදී, බොහෝ පිරිසක් සමග එකතු වෙලා කටයුතු කරනකොට නොයෙක් නොයෙක් ආකාරයෙන් හි අවුල් වියවුල් තැවුල් එඩ පුළවා. ඒ අවස්ථාවන් වලජි තමන්ගේ හිත පෙලාගන්නෙත් නැදව නේද. සිත නොයෙක් නොයෙක් විපරීත තත්ත්වයන්ට පෙරලගන්නත් නැතුව මධ්‍යස්ථකාමීව ඥාන සම්ප්‍රයුත්තුව ඒ කටයුතුවල යෙදුනායම් පස්සේ. අපට එහි කුසලවි පාකයේ සැපවපාක වසින් ලබාගන්නට පුළුවන්කම තියෙන සාදුකය. එයන්න ඒනි සාධ අපි සන්තූසමත් භාාවයට පත්වෙන්නට පුළුවන් මේ ලෝකයේ උත්තම වූ ආචාරයන් වහන්සේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ ඒක පුං්ගලෝභික්කවී උපජ්‍යමානෝ පාජති ලෝකයේ කතමංචේක පුග්ගලෝක සතහාගතව වරහත්තුව සම්මා සම්බුද්ධෝ. ඒකම එකවෝ මහාපුරුෂරත්නය ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණමයි. ඒ භාග්‍යවත් හරිියත් බුදුරජාණන් වහන්සේටයි ඊයේ දන් මේ නෝනලමේ දරුව මහත්තුරු වෙහේසුනේ කොළමේ දං ඇවිල්ලා. ඇහැට නින්දක් නැතුූ ඊරෑයිදං අවධීෙන් දානමාන පිළියල කරමින් ස්වෑමින් බලමින්. ේසට මහන්සියට පත් වනා පමණක් නෙවෙේ විශාල ධනයකුත් ධානවස්තු වසෙන් පරිවර්තනය කළා. එ මේ හැම කුසල් ජවනයක් ජවනයක් පාසාම සිතක් සිතක් පාසාම පින්වත්නී මේ ජීවිතය සාරථගභාවයට පත්වෙනවා. මේ ජීවිතේ සියලූම අදහස් සපල වෙනවා පම දුනෙවෙයි සසර ගමනම සුගතිමත් කරගෙන. අවසානයේ සංසාර දුක්ඛයන්ගෙන් නිදහස්ව ලබන අමා මහ නිවංසුව සාදා ගැනීමට පුළුවහන්කමල ැබෙනවා. අන්නේ නිසා ඒ පින්න තුලා දායකත්වය දැරු හැම දෙනාමත්. එවගේ මතා අපේ වසන්ත මහත්ම තමර මෑණියන් දියනිය ප්‍රදාන හැමදනාමත්. මේ රැස්කරගත්තා ඔස්්‍යියලු පුුණන්නෙ බලයෙන් මෙලොුව නිදුක් වේවා නිරෝගි වේවා. සූපදවේවාගෙන ප්‍රාර්ථනාව ඇතිකරගන්න ටෝනි. විශේසයෙන්ම අරමුණව පවතින්නේ පළමු උපන්දිනය සැමුරු ඔරෙල් විහාරා පුංචිත් දියණට තුනරුවන් සතු අසීමිත ආශුරුවාදහි රැකවරණේ ලැබේවා කියල සාදුකයන්න.